ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා මේකත් වෙලා ඉන්නේ Techzilla TV YouTube channel එකේ කියන තවත් එක අලුත් video එකක් එක්ක. මේ video එකේදී මම කතා කරන්න යන අපේ phone එක ගොඩක් slow වෙලා තියෙනවනේ. අපේ phone එක speed කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. ඉතින් සමහර phone තියෙනවා ඒවා සාමාන්‍යයෙන් normally use කරද්දි ගොඩක් හිර වෙනවා. එතකොට data on කරපුවාම තව ගොඩක් හිර වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාට YouTube එකට ගිහිල්ලා video එකක් බලන්න අමාරුයි. YouTube එකට ගිහිල්ලා YouTube එකේ නිකන් videos පල්ලයට FB එකේ වගේ යද්දිත් ඔයාලා phone එක ගොඩක් ඉර වෙන්න ගන්නවා. සාමාන්‍ය game එකක් play කරද්දී load වෙන්න ගොඩක් වෙලා යනවා. ඊට පස්සේ game එක play කරන්න බෑ හිර වෙලා phone එක automatically restart වෙන කියන්නේ automatically ආය on වෙනවා. Samsung වගේ නම් සාමාන්‍ය seal නැති phone එකක නම් ගොඩක් දුරට එහෙම වෙන්න අවස්ථාව වැඩි. Seal තියලා තියෙන phone උත් ගොඩක් කල් ඔයා පාවිච්චි කරද්දී අලුත් phone එකක් ගත්තත් මාස 5ක් 6ක් යද්දී එහෙම වෙනවා. ඉර වෙනවා. ඉතින් මේ ෆෝන් එක ස්පීඩ් කරගන්න පුළුවන් ක්‍රම තුනක් අද වීඩියෝ එකේ කතා කරනවා. ඒ හින්දා වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඒක එකපාරක් click කරලා දැම්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට මම වීඩියෝ එක දාපුවම ඒක ඔයා ගවට ගෙන්න ගන්න පුළුවන්. හරි ඔයා මේ සෙටින් එක හදාගන්න ඔයා ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් වලට යන්න ඕනේ. මම මගේ ෆෝන් එකේ තියෙන සෙටින් වලට යනවා. ඊට පස්සේ ඔයා මේකේ ඔයාගේ ෆෝන් එකේ ඩිවලොපර් ඔප්ෂන් එක ඔයා ගන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ හැම එකක් නැත්නම් ඔයා ඒ ෆෝන් එකේ about ෆෝන් එකට ගිහලා නැත්නම් about ඩිවයිස් එකට ගිහලා build number එක 6 පාරක් හරි 7 පාරක් හරි ටච් කරන්න. එතකොට ඩිවලොපර් ඔප්ෂන් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඊට පස්සේ ඔයා ඩිවලොපර් ඔප්ෂන් එක හොයා ගන්න. මගේ ඩිවලොපර් ඔප්ෂන් එකේ තියෙන additional setting ඇතුලේ. ඉතින් මම ඒක හොයාගෙන එකට යනවා. ඒකට ගිහිල්ලා ඉවරලා මම ඒක පල්ලයට මනවා. මේ විදිහට ඒක open වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් උඩ ටික් එක දාලා on කරගන්න වෙයි. ඊට පස්සේ මේකේ පල්ලෙහාට යද්දි animation scale කියලා එක ළඟ තුනක් තියෙනවා. ඒ animation scale කියන තුනම ඔයා off කරගන්න ඕනේ. ඒක on වෙලා තියෙද්දි තමයි ඔයාගේ මේ setting වල දුනත් වෙන app එකක් use කරද්දි animation වැඩ කරන්නේ. ඉතින් මේ animation off කරගත්තාම ඔයාගේ phone එක speed වෙන ගොඩක්. ඉතින් මම මේ තුනේම animation off කරනවා. ඉතින් ඔයාත් මේ තුනේම animation එක off කරන්න. එතකොට speed එක ගොඩක් වැඩි වෙනවා. ඔයාලට පුළුවන් කැමති විදිහකට animation එක තියාගන්න. animation එක off කරපම ඔයාගේ slow වෙලා තියෙන phone එක speed වෙනවා. ඉතින් මේකේ තව පල්ලයටදී මේක දෙන background processor limit කියලා එකක්. ඒකත් ඔයා off කරගන්න ඕනේ. ඒකේ background processor limit එක off කරගත්තාම ඔයාගේ phone එක තවත් speed වෙනවා. ඉතින් ඔය ක්‍රම තම දෙක තමයි ඉස්සරම setting වලින් හදාගන්න තියෙන්නේ. ඒ දෙකෙන් තමයි ඔයාගේ phone එක speed කරන්නේ. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාගේ phone එකේ app එකක් හරි video එකක් download කරද්දී speed කරගන්න විදිහ app එකක් download කරගද්දී ඒක හදාගන්න play store එකට යන්න ඕනේ. දැන් මම මේ තුනම හතරම off කරලා ඉවරලා play store එකට යනවා. ඔයත් ඒ විදිහට හදාගන්න. ඉතින් play store එකට ගිහලා උඩ ඉරිකැලේ තුන touch කරලා මේක දෙනවා play කියලා එකක්. play pocket වගේ එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න ඕනේ ඔයාලා. ඔයාලට පේනවද ඒක touch කරලා ඉවරලා protect වගේ එකක් තියෙන. ඒකේ දැතිරෝධයක් තියෙන setting තියෙන එතෙන්ට යන්න ඕනේ. ඒක tick උඩ tick එක දාපුවම automatically යට tick එක වැටෙනවා. ඉතින් ඒ ටික් එක ඔන් කරලා තියාගද්දි ඔයාගේ ෆෝන් එකේ ඕන ඇප් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරද්දි ස්කෑන් වෙලා ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා ස්පීඩ් වෙනවා. ඉතින් ඔය සෙටින් ටික තමයි අද වීඩියෝ එකේ කතා කරේ. ඔයාගේ ෆෝන් එක ගොඩක් ස්ලෝ වෙලා නම් මේ සෙටින් ටික හදලා බලන්න. තව සෙටින් තියෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් ඒ සෙටින් ටිකත් අරන් එන්න. මේ සෙටින් වලින් ඔයාගේ ෆෝන් එක ගොඩක් ස්පීඩ් වෙයි. ඔබට සුබ දවසක්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.